දෙයක් කරනකොට ඒකට මඟ පෙන්වන්න කෙනෙක් අපිට ඉන්නවද? ඔබ රැකියාවක් කරද්දී ඔබේ රැකියාවට මඟ පෙන්වන්න කෙනෙක් ඉන්නවද? මාර්ග උපදේශන උපදෙස් ලබා ගන්න කෙනෙක් ඉන්නවද? අපි හිතනවා හැම කෙනෙක් ඔබට හිටියොත් වටිනවා කියලා. එවැනි කෙනෙක් අපි අද මැදිරියට කැඳවාගෙන තිබෙනවා එවැනි මාර්ග උපදේශන වැඩමුළුවක් පිළිබඳව කතා බහ කිරීමේ බලාපොරොත්තු ඇතුව. ෂයන් කුමාර අපිත් එක්ක ඉන්නවා. අයිබෝන් ඔබට. අයිබෝන් දානජි. එවනම් ෂයන් මේ අපිට කියන්නකෝ දැන් ඔබ තරුණ වියේ ඉන්න කෙනෙක්. සාමාන්‍යයෙන් මේ මාර්ගෝපදේශන වැඩමුළු ගත්තාම උපදේශකවරු ගත්තාම අපිට ඔබගේ තරුණ වියේ ඉන්න බොහෝ දෙනෙක් හමු වෙන්නේ නැහැ. අල්ප දෙනෙක් හමු වෙන්නේ. කෙනෙක් හිතන්න පුළුවන් ෂෙහාන් කොහොමද මේ විදිහේ මාර්ගෝපදේශන කටයුත්තක් සිද්ධ කරන්නේ? මොනවද ඔබට තියෙන සුදුසුකම් කියලා? රයිට්. ප්‍රසිද්ධියට කතා කරද්දී මේ දේවල් පිළිබඳව දැනගන්න කැමතියි. අපිට කියන්නකො මොනවද ඔබට මේ වෙනුවෙන් තියෙන සුදුසුකම්? හොඳනන්ජි. මම 2006 වර්ෂයේ the outstanding young persons of Sri Lanka ekena varshe kapi belama taruna yati ni sammane mata hambuna 2006 idi eta amathara man hita liyo samaje mama lankaye godak taruna taruna ekak weda karala thiyena eke mata hambuna antarjathika hondama liyo timi sammane mata hambuna eka 2005 idi hambune mama mema kaalaya athule godak taruna taruna ekak weda karala thiyena godak idin puhunu wim katidu karala thiyena ekalath ekka ehttara e pandaren thama mama අදනෙම සානේ ඉන්නේ. ඔව්. දැන් එහෙමනම් දැන් ඔබ මේ විදිහට ඇවිදිලා මාර්ග උපදේශන වැඩමුළුවක් සංවිධානය කරලා තිබෙනවා ඉදිරියේදී. මේ මාර්ග උපදේශන වැඩමුළුව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? කවුද මේක සංවිධානය කරලා තියෙන්නේ? ඔව්. අපි මාර්තු 23, ඒ කියන්නේ ලබන සෙනසුරාදා OPA ඔඩිටෝරියම්, ඒ කියන්නේ මෙතන ග්‍රහලෝකාගාරයේ ඉදිරිපිට තියෙන OPA ඔඩිටෝරියම් එක. ඒකේ සවස 3 ඉඳලා සවස 6 වෙනකම් පවත්වන මේ වැඩසටහන, නොමිලේ වැඩසටහන, මේක සංවිධානය කරන්නේ එපිටොම් කන්සල්ටින් කියන ආයතනයෙන්. ඉතින් මේක අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ ධනංජය පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම කරපු රැකියාවක් බලාපොරොත්තු වෙන සිටින අයට පොඩි අවස්ථාවක් ලබා දෙන්න, ඒගොල්ලන්ගේ රැකියා ස්ථානයේ කොහොමද ඒගොල්ලෝ ඉදිරියට යන්නේ කියලා, කොහොමද හොඳ රැකියාවක් තෝරගන්නේ කියලා. තවත් අපේ ටාගට් එකක් තමයි රැකියාවල නිරත වෙන තරුණ තරුණියන් ඉන්නවා. ඒගොල්ලන්ට අවශ්‍යලා තියෙනවා මේ රැකියා කරන ස්ථානේ ඉහළට යන්න. ඉතින් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වැඩසටහනේ ඒ එහෙම බලාපොරොත්තු වෙන තරුණ තරුණියන්ට පොඩි අවස්ථාවක් දෙන්න, යම් කිසි දෙයක් ඉගෙන ගන්න ඉදිරියට යන්න. ඔව්. දැන් මේ විදිහට අවස්ථාවක් ලබා දෙද්දී අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් මාර්ග උපදේශන වැඩමුළුවකට ගියපුවාම විවිධ කාණ්ඩ අනුව තමයි අපිට මේක කියලා දෙන්නේ. ඔබ මෙන්න මේ විදිහට කරන්න ඕනේ, ඊට පස්සේ මෙන්න මේ දේ කරන්න ඕනේ කියලා. දැන් මේක කොහොමද කොටස් 100කට බෙදලාද මේ පැය 3 ගෙවද්දි මට සූදානම්? ඔව්. මේ වැඩසටහන අපි ප්‍රධාන කොටස් 3කට බෙදලා තිනවා. පළවෙනි කොටස තමයි grooming and personal etiquette. ඒ කියන්නේ රැකියා සායයට ඇඳගෙන යන්නේ කොහොමද? තමන් අඳින්න පාන දින්නේ කොහොමද? රැකියා ස්ථානයේ හැසිරෙන්නේ කොහොමද? මේක ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නයක් මම දැකලා තියෙනවා. මමත් ආයතන වල වැඩ කරලා තිනවා. ඉතින් සමහර අය දන්නේ නැහැ රැකියා ස්ථානයට ඇඳගෙන යන්නේ කොහොමද කියලා. සමහර අය මම දැකලා තිනවා ඉහළ පෙළේ ආයතන වල වැඩ කරන විධායකයන් පවා කියන තමාගේ රැකියාවට අනුව අඳින්න පාන දින්නේ නැහැ. ඉතින් අපි ඒක ගැන කතා කරනවා. ඊට අමතරව ධනාත්මක ආකල්ප ගොඩක් අය හිතනවා රයිට් මට සුදුසුකම් තියෙනවා, මට හැකියාව තියෙනවා, ඇයි මට මගේ රැකියාව ඉහළට යන්න බැරි? සමහර විට ඔහුගේ ආකල්ප ඔහුගේ අයගේ ආකල්ප වල පොඩි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඉතින් අපි ධනාත්මක ආකල්ප වර්ධනය කරගන්නත් කියලා දෙනවා. ඊට අමතරව වැදගත්ම දෙයක් තමයි කාල කළමනාකරණය. බොහෝ දෙනෙකුට නැති දේ. ඉතින් ඔය මාතෘකාවල අනුව අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ data. හොඳයි. දැන් එතකොට මේ වැඩමුළුවත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් කොහොමද මේ ඉස්සල ලියාපදිංචි වීමක් කරන්න ඕනද? කොහොමද ලියාපදිංචි කිරීමක් අවශ්‍ය වෙනවා? මම දැන් ධනංජය වගාව ඒ දුරකථනාංකය තියෙනවා. මෙන්න මේ දුරකථනාංකයට කතා කරලා තමයි ඔබට ලියාපදිංචි වෙන්න පුළුවන්කමක් තියෙන්නේ. ලියා ගන්න කොලක් පැනක් කරගෙන 0.71 303 24 22. තව දුරකථනාංකයක් තියෙනවා 0.11 637 42 80. නැවත අපි දුරකථනාංක දෙකම ඔබට මතක් කරන්නම්. 0.71 303 24 22. 0.11 437 42 80. මේ දුරකථනාංකයට කතා කළ ඔබට ලියාපදිංචි වෙන්න පුළුවන් මේ වැඩමුළුව සමගින් එකතු වෙන්න. අපි මතක් කරමු කවදද මේක පැවැත්වෙන්නේ, කීයටද පැවැත්වෙන්නේ, කොහෙද පැවැත්වෙන්නේ කියලා. මේක පැවැත්වෙන්නේ මාර්තු මාසේ 23, ඒ කියන්නේ මේ ලබන සෙනසුරාදා සවස 3 සිට 6 දක්වා OPA ඔඩිටෝරියම්, OPA ශ්‍රවණාගාරය, ඒ කියන්නේ ග්‍රහලෝකාගාරය ඉදිරිපිට තියෙන ශ්‍රවණාගාරයක් OPA ශ්‍රවණාගාරය කියලා. ඒ ශ්‍රවණාගාරය තමයි පැවැත්වෙන්නේ සවස 3 සිට 6 දක්වා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක නොමිලේ වැඩසටහනක්. ඉතින් පුළුවන් නම් කලින් ලියාපදිංචි වෙන්න, මොකද අපි සීමිත සංඛ්‍යාවක් පමණයි එදාට අපි ඇතුළට ගන්නෙ. ඉතින් කලින් ලියාපදිංචි වෙන තරමට හොඳයි. දැන් වෘත්තීය මාර්ගෝපදේශනය කියලා කියද්දී තරුණ වියේ ඉන්න කෙනෙකුට නතර කියාවක් කරන ඔබට අත මේ ඉතා
වැදගත් කාරණාවක්. මම නොමිලේ පවත්තර නිසා ඔබට මේ සබගින් එකතු වෙන්න පුළුවන්කමක් තියෙනවා. එහෙමනම් ශහන් බොහොම ස්තුතියි. අද මේ කාරණාව පිළිබඳව රටම දැනුවත් කරන්න එකතු වුණාට ශහනුත් එදාට සහභාගී වෙන සූදානම්ම වැඩමුළුවට. දැන් අවසන් වශයෙන් තවත් කිසියම් දයක් මතක් කරන්න තියෙනවා අපේ රටේ පිළිස වෙනුවෙන්. ඔව් මම හිතන්නේ තරුණ තරුණියන්ට ඉන ප්‍රධාන ගැටලුව තමයි රැකියාවක් හොයාගන්න කොහොමද රැකියාවට රැකියාව ඉදිරියට යන්නේ කොහොමද ඉතින් මම හිතනවා මේ වැඩසටහනට ආවොත් ඔයගොල්ලන්ට ගොඩාක්ම උගුරු ගොඩාක් උදව් වෙයි කියලා රැකියාව ඉස්සරහට යන්න ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කමක් ලැබෙවි අනිවාර්යයෙන් එහෙමනම් ලබන සෙනසුරාද තමයි පැත්තේ ඉන්නේ සවස 3ට තමයි ආරම්භ වෙන්නේ ග්‍රහලෝකාකාරයේ ඉදිරිපිට තියෙන ශ්‍රවණාගාරයේදී තමයි පවත්වන්නට සූදානම් කළ තියෙන්නේ අපි ඔබට ආරාධනා කරනවා ඒ සමගින් එකතු වෙන්න කියලා ඔබ දැක්මක් ඇතුව ඔබේ ගමන යන්න එතකොට සාර්ථක ප්‍රවේශයක් වෙනට ඔබට පුළුවන්කමක් ලැබෙවි නැවතරක් ඔබට බොහොම ස්තුතියි රැඳෙන්න කියලා ආරාධනා කරනවා අපිට ඔබත් නුගසෙවණත් එක්ක තවත් නුගසෙවණි බොහෝ දේවල් තියෙනවා ඔබ වෙනින් නැදලා